සහයෝගයේ මාවත ලැබීම දැරෙන්න ශක්තියක් හැටියට මම සලකනවා.
මගේ ගෞරවනීය ස්තුතිය උදකරන වාසේම 2004 අපි ඔබලාගේ ශක්තිය තුළින් අපි ජයග්‍රහණය කරනවායි කියන පිටවරුනි අද දින වැළවායේ සහ විවිධ බල ප්‍රදේශවල නැතිවරණ රැස්වීම අමතලා පස්සර ඔබලා අමතලා අපි ආලියල් හම්තලේ බල ප්‍රදේශයේ ජනතාව අමතන්නට කටයුතු කරනවා. ඒ නිසා මම දීර්ඝව කතා කරන්නට යන්නේ නැහැ. නමුත් විශේෂයෙන්ම පස්සර බල ප්‍රදේශයේ ඔබ සියලු දෙනාම වැරදක් කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නට මම බලාපොරොත්තු වෙනවා. මට පෙනෙන ආකාරයට බදුල්ල දිස්ත්‍රික්කයේ වෙනත් බල ප්‍රදේශවලට තිබෙනා වූ පහසුකම් මේ පස්සර බල ප්‍රදේශයට ලැබිලා නැහැ. මට හිතෙනවා පස්සර බල ප්‍රදේශය තරමක් කොම් වෙලයි කියලා. ඒ නිසා එළඹෙන ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟ මම ඔබලාට පොරොන්දු වෙනවා මේ පස්සර නැතිවරණ කොට්ටාසේ පස්සරටත් ලුණුවලටත් සලි ප්‍රේමදාසගේ විශේෂ අවධානය යොමු කරලා මේ පස්සර නුරුවල කියන නගර දෙකම කේන්ද්‍ර කරගෙන මේ නගර දෙකම හොඳ සංවර්ධනයකට ලක් කරලා පස්සර නැතිවරණ කොට්ටාසේ ගම හදලා රටක් හදනවා කියන එක මම ඉලක් මිත්‍රවරුනි අපි හැමෝම දන්නවා අද දවසේ මේ ප්‍රදේශයේ නියෝජනය කරපු ප්‍රවීණ මානව හිතවාදී කොන ජනතා මිත්‍රයේ කොන වේරායුදන් අපේ රජතුමාගේ හතරවෙනි සංවත්සරය හරියටම අද දවසට යෙදිලා තිබෙන්නේ. වේලාවිතන් රජතුමා පස්සල බල ප්‍රදේශයට බදුල් දිස්ත්‍රික්කයට වතු කරුකරු ශේෂ්ත්‍රයට ඒ ඉෂ්ට සිද්ධ කරපු ඒ අගනා සේවාව අපි මේ වෙලාවේ මතක් කරමු. එතුමාගේ ශ්‍රේෂ්ඨ සේවාව සදා අමරණීයයි කියන එක මම මේ අවස්ථාවේ ඔබලට මතක් කරන්නට කැමතියි. ඉතලක් මිත්‍රවරුනි මේ පස්සර නැතිවෙන බල ප්‍රදේශයේ දිහා බැලුවම 150කට වැඩි ජනතාවක් වතුපන්කව ශේෂ්ත්‍රයේ නියැලෙනවා. අපේ ජනතාවට කියන්න කැමති මෙවර ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟ මම ඔබලට එකක් කියන්න කැමති. ඔබලට මතකයි නේද මගේ පියාණන්ගේ යුගයේ වතුපන්කව ශේෂ්ත්‍රයේ ජනතාවට එතුමා ලබා දුන්නු විශිෂ්ට සේවාව. මම ඔබලට කියන්න කැමති මගේ පියාණන් ඒ ඉටු කරපු ජනතා සේවාවට වැඩි වැඩි සේවාවක් මේ බල ප්‍රදේශෙ වතු බල ප්‍රදේශෙ වතු සංකල් ජනතාව ඉටු කරන්නට මේ සලි ප්‍රේමදාස පියාගේ නාමයෙන් කටයුතු කරනවා කියන එක ඒ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මිත්‍රවරුනි වතු සංකල් ශේෂ්ඨ ජනතාව අන්ත දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ බොහොම අමාරුවෙන්
වෙනවා. වතුකම්බලු ජනතාවට මේ ලබා දෙන සොච්චන් මුදලින් ඒ ජන ජීවිතය කරගෙන යන්න බෑ. රජයේ සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුව කියනවා හතර දෙනෙක් ඉන්න පවුලක් ජීවත් කරවන්නට අඳුන ගානේ මාසෙකට රුපියල් 50,000 ඉඳලා 55,000 දක්වා අවශ්‍යයි කියලා. හතර දෙනෙක් ඉන්න පවුලකට ජනසංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුව කියනවා නම් මේ වගේ මුදලක් අවශ්‍යයි කියලා. තමන්ගේ ආහාර සහ ආහාර නෝන වියදම් වලට වතු කම්බල ප්‍රජාට ලබා දෙන මේ සොච්චන් රටක තුලින් කොහොමද ඒ අත්ත පවුල රකින්නේ? පවුලට අවශ්‍ය ආහාර පාන ලබා ගන්නෙ කොහොමද? ඒ පවුල ජීවත් කරවන්නේ? ඒක මට ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා වතු තම්බරු ශේෂ්ත්‍රයේ අපේ ආදරණීය ජනතාවට මම පොරොන්දු වෙනවා ඔබලා මේ රටේ ජනාධිපතිවරයා හැටියට සජිත් ප්‍රේමදාසව පත්කර ගන්නකොට මේ රටේ වතු තම්බරු ජනතාවගේ සම්පූර්ණ වගකීම මම වහගන්නයි කියන එක. මිත්‍රවරුනි මේ පස්සල බල ප්‍රදේශයේ තවත් ලොකු ගැටලුවක් තිබෙනවා. ගම්බිරි සගාව ක්‍රියාත්මක කරන දොයි පරපුර අන්ත අසරණ භාවයට පත් වෙලා විවිධ බල ප්‍රදේශයේ මම මේ කතාව කිව්වා. මම ඔබලට පොරොන්දු වෙනවා ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟ ගම්බිරි සතුරු අනෙකුත් සුළු අපරාධ වලට ස්ථාවර මිලක් සහතික මිලක් ලබා දෙනවා විතරක් නෙවෙයි ගම්බිරි ප්‍රති අපරාධ ව්‍යාපාරය නිසා විපතට පත් වූ ඔබලට මම කියන්න කැමතියි අපේ රටේ ගම්බිරි ප්‍රතිපනායනය අපි සහෘදින්ම තහනම් කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මිත්‍රවරුනි ඔබලා දන්නවා අපේ රජයේ බදුල්ල චක්‍රාවලී මාර්ගය සංවර්ධනය කිරීමක් සමග මේ පස්සල බල ප්‍රදේශයට ලොකු ආලෝකයක් නිර්මාණය වුණා. විශේෂයෙන්ම පස්සල ලුණුගල කේන්ද්‍ර කරගෙන මේ නැතිවරණ කොට්ටාසය සංචාරක ශේෂ්ත්‍රයේ සුරපුරා බවට පත් කරන්නට අපි සැලසුම් හදාගෙන යනවා. මේ පස්සල නැතිවරණ කොට්ටාසයේ විශාල ප්‍රමාණයක් ඉන්නවා යවුන යවුනියන් රැකී ආරක්ෂා නොමැතිව රැකියා නොමැති තරුණ තරුණියන් වෙනුවෙන් ඔබලට මතක ඇති රණසිංහ ප්‍රේමදාස රජතුමා ඇඟලුම් කර්මාන්ත ශේෂ්ත්‍රයේ කර්මාන්ත ශාලා 200 වැඩසටහන එතුමා ලියක් කරපු ආකාරය අපි සැලසුම් කරලා තිබෙනවා. මුළු රටේම හැම උපතිසාපති කොට්ටාසයක්ම මුල් කරගෙන උපතිසාපති කොට්ටාසයක් කොට්ටාසයක් පාසා කර්මාන්ත පුරවරව ආරම්භ කරන්න පස්සර නැතිවරණ කොට්ටාසෙත් පස්සර සහ ලුණුගල බලන්න දේශනය
අපි ඊයේ දවසේ ආරම්භ කරනවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හිතවත් මිත්‍රවරුනි, පස්සල බලන දේශයේ ජනතාවනි, රට පාලනය කරනකොට රටේ ජනතාව පිළිබඳ හැඟීමක් තියෙන්න ඕන. අපේ රට අවශ්‍යයි ශක්තිමත්, ජන සම්පන්න, කලිසර, ඒ වගේම සොඳුරු නායකත්වයක්, නිහතමානී නායකත්වයක්, ජනතාවට සරම් වෙන නායකත්වයක්, ඒකාධිපතිත්වය දැහැර කරලා, නැර දේශපාලනය දැහැර කරලා, තුවක්කු වලින් මුණ්ඩ වලින් ආණ්ඩු පාලනයක් ගෙන යනවා වෙනුවට අපට අවශ්‍යයි නීතිය සරණම ඉතිහාසමානව ක්‍රියාත්මක වෙන නීතිය රද කරන හැමෝටම උස් පහත් බේරෙකින් තොරව යුක්තිය සාධාරණත්වය ඉෂ්ට වෙන යුගයක් අපි නිර්මාණය කරන්නට ඕන. හිතාදර මිත්‍රවරුනි, අපි ලෑස්තියේ යුගය නිර්මාණය කරන්න, අපි ලෑස්තියේ යුගය ආරම්භ කරලා ජනතාවට හිතවත් ප්‍රශ්න වලට සවන් දෙන සොඳුරු රටක්, හිතෛෂී රටයක්, මනුෂ්‍යකමට මුල් තැන දෙන මනුෂ්‍යත්වයේ නාමෙන් උන්චි මනුෂ්‍ය රජ කරන මනුෂ්‍යත්වයේ නාමෙන් පොදු ජනතාවට සුගතියක් අත්පත් කරන යුගයක් අපි නිර්මාණය කරනවා. හොඳම මතක තියාගන්න, ඔබලා මේ රටේ ජනාධිපතිවරයා හැටියට මාව පත් කරනකොට එදත් එකයි අදත් එකයි හෙටත් එකයි පොඩි මිනිහට අමං කතරේ ගහමු නායකයා ළඟට ඇවිල්ලා ප්‍රශ්න ඉදිරිපත් කරලා ඔබලට විසඳුම් ලබා ගැනීමේ අපි ප්‍රේමදාස ක්‍රියාත්මක කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. නායකයෝ විදි කරන්නේ දිනුවෙන් පස්සේ කළු වාහනවල ගිහිල්ලා ජනතාව ඉන්නකොට අහව බලාගෙන මුරණ්ඩු දේශපාලනය ක්‍රියාත්මක කරන්න නෙවෙයි. හොඳට මතක තියාගන්න, ශක්තිමත්, ජනසම්පන්න, තේජස්වන්ත, සත්‍යන්ත නායකත්වය කියන එක උන්නේ බෝරලා පොදු ජනතාව බය කරගෙන රාජ්‍ය භීෂණය, රාජ්‍ය තස්සනාද යහරහා රට පාලනය කරනවා කියන්නේ එක. ඒ නිසා මිත්‍රවරුනි, මම වගකීමෙන් ඔබලට කියනවා, කවුරු මොන කතා කිව්වත් අනිකුත් අය පිළිබඳව මම මේ මැතිවරණය ඉදිරිපත් වෙන්නේ සැබෑ මානව හිතවාදී හැටියටයි කියන එක මම තරුණාසරණ කියන කැමතියි. ඇත්ත කතා කරොත් අද ජනතාවගේ ජීවන බර වැඩි, ජනතාවගේ ජීවත් වීමේ අපහසුතාවය තිබෙනවා. මම ලෑස්ති අලුත් රජයක් තුල අලුත් කණ්ඩායමක් එක්ක ජනතාවට ශක්තිය දෙන, ජනතාව ජීවත් කරන, ජනතාවට බඩකට පිරෙන සෞභාග්‍ය සම්පන්න යුගය නිර්මාණය කරන්න. ඒ නිසා තමයි අද මම මේ මහා මැතිවරණ ව්‍යාපාරේ මැතිවරණ කොට්ටාසයක් පාසා ගිහිල්ලා හැම
ධර්ම මැතිවරණ කොට්ටාසයම තිබෙන ප්‍රශ්න ගැටළු අලු පාඩුකම් අලු දුහුණුකම් මම හොයලා බලන්නේ මේක මැතිවරණ ව්‍යාපාරයක් පමණක් නෙවෙයි මේ රැස්වීම වැඩසටහන තුල තවත් ලොකු අර්ථයක් තිබෙනවා මහෝපු කල්ල පෙන්නන දකුණාන් සලාක මට කලිසරම මහන්සියලා වැඩ කරන්න පුළුවන් මම ෂෝට්කට් රාජ්‍ය පාලනය කරන්නේ නැහැ මම රිමෝට් කන්ට්‍රෝල් රාජ්‍ය පාලනය කරන්නේ නැහැ නවීන තාක්ෂණය උපයෝගී කරගෙන නව රාජ්‍ය පාලන ක්‍රමවේද උපයෝගී කරගෙන මගේ බලාපොරොත්තු අපේ කණ්ඩායමත් එක්ක එකම එකතු වෙලා ශක්ති සම්පන්න ජනතා සේවාව ඔබලා විශ්ව සිද්ධ කරන්න ඒකයි මගේ අරමුණ ඒකයි මගේ බලාපොරොත්තුව අද රට තුල අසමගිය පතුරවන්නට අපේ විරුද්ධවාදී උත්සාහ කරනවා ජාති ලේලේ වර්ග වේදේ ආලම් වේදේ අවශ්‍යර රට නිමිතියලා හරි රටේ රජකම ලබා ගන්නට විවිධ කණ්ඩායම් උත්සාහ කරනවා මිත්‍රවරුනි රටට අවශ්‍ය රට නිමි නොතියන ඇත්තටම රටට ආදරය කරන ජනතාවට ආදරය කරන රටේ ආරක්ෂාව සපත කරන රටේ ජාතික ආරක්ෂාවට මුල් දෙන දෙන සුදු නායකත්වයක් අපේ රටට අවශ්‍ය වෙලා තිබෙනවා කිසිම කෙනෙක් ජාතික ආරක්ෂාව ගැන කලබල වෙන්නට ඕනේ රට ලේනගත්තු වීරෝදාර රණවීරවා ෆීල් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට රටේම ජාතික ආරක්ෂාවේ වගකීම ලබා දෙන්නට අපි තීන්දුව කළා කියලා කියන එක බොහොම සතුටින් ජාතික ආරක්ෂාවේ නාමෙන් අපි කරන්නට ඕන ත්‍රස්තවාදීන් විනාශ කිරීම රටට එරෙහිව ආයුධ හදලා ගන්න සියලුම දෙනා විනාශ කිරීම හැබැයි මිත්‍රවරුනි ත්‍රස්තවාදීන් විනාශ කිරීමේ ක්‍රමවේදෙ අපිට ආගම විනාශ කරන්න බෑ ජාතීන් විනාශ කරන්න බෑ මෙන්න මේකයි මගේ ප්‍රතිවාදියගේ වෙනස මම ත්‍රස්තවාදීන් බැටකාලු බුද්ධලේ ත්‍රස්තවාදීන් කරන හානිය ඒ කැක්කුම ඒ වේදනාව මටත් දැනෙනවා අමුතුවෙන් ත්‍රස්තවාදීන් කරන හානියන කාගෙන්වත් මට ටියුෂන් පන්ති අවශ්‍ය නැහැ ඒ නිසා ජාතික ආරක්ෂාව අපි තර කරනවා ජාතික ආරක්ෂාව අපි ශක්තිමත් කරනවා කුඩු වෙලෙන්ඩෝ අපි විනාශ කරනවා කුඩු වෙලෙන්ඩොන්ට ලිහිල් දක්වන්න දෙන්න මේ බලාපොරොත්තුවක් නැහැ රටේ දරු පරපුරා ආරක්ෂා කරනවා රටේ මව් පරපුරා ආරක්ෂා කරනවා කාන්තාවන්ට මහපාරේ වෙනින්න පුළුවන් ඒ ශක්තිමත් වාතාවරණය නිර්මාණය කරලා යුක්තිය නීතිය අකුරටම තිතටම ක්‍රියාත්මක කරනවා ෆීල් මාෂල් සරත් ෆොන්සේක මැතිතුමාට කොණ්ඩේසි විරහිත වගකීම බාර දුන්නේ ඒ වගකීම එතුමාට කියනකොට මම කිව්වා අපි මේ හැම දෙයක්ම පිරිසිදුව කරමු යාළු හිතවත්කම් නැතුව වෙනත් විවිධ සමතකම් නැතුව මුළු ආරක්ෂක ශේෂ්ත්‍රයම මුළු නීතිය හා සාමය ශේෂ්ත්‍රයම නිර්දේශපාලනීකරණය කරලා යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කර
කරමු. සංග සාධාරණ රටේ නීතිය හැමෝටම එක සමානව ක්‍රියාත්මක කරමු. මෙන්න මේ අදහස් තුන අපි දෙන්නම සාකච්ඡා කළ තමයි මේ ගමනට ප්‍රවේශ වුණේ. ඒ නිසා මිත්‍රවරුනි, ත්‍රස්තවාදය විනාශ කරමු. ඔරිජිනල් රණවීර නායකයන්ගේ වෙන කවුරුත් එක්ක නෙවෙයි, සලිම් ප්‍රේමදාස එක්කයි කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න යන්නේ. ඒ නිසා හැමෝම අවබෝධ කරගන්නට ඕන, ජාතික ආරක්ෂාව ශක්තිමත් සුරක්ෂා කිරීම, ත්‍රස්තවාදය විනාශ කිරීම ඒකමත්ත ඒ යුතුකම අපි කරනවා. ඒක නමුතුෙන් අපිට උපදෙස් අවශ්‍ය නෑ. හැබැයි හිතාදර මිත්‍රවුනි, ජාතික ආරක්ෂාව ත්‍රස්තවාදය විනාශ කිරීමේ නාමෙන් ත්‍රස්තවාදීන් වෙනුවට ජාතිය ආගම කේන්ද්‍රකට වෙන සාමාන්‍ය ජනතාව විනාශ කරන්නට මේ සලිම් ප්‍රේමදාස ඉඩදරන්න දෙයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේකේ දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. හාලියල බල ප්‍රදේශයේ, හමුදලේ බල ප්‍රදේශයේ රැස්වීම් දෙකකට යන්න තිබෙන නිසා මේ ස්ථානයේ එනකොටත් මට ආරංචි වුණා මහා වැස්සේ ඔබ සියලු දෙනාම අපි එනකල් බලා සිටිනවායි කියේ. නැවත නැවතත් ඔබ සියලු දෙනාටම මගේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කරනවා. මේ ලබා දුන්නු ඓතිහාසික ශක්තිය මම ඔබලට කියන්න කැමතියි. අපි රත්තරන් හැන්ද කටේ තියාගෙන ඉදුණු අය නෙමෙයි. මගේ කියන්නේ කොහොම පොඩි කැලකින් මේ රටේ ජනාධිපති තනතුරුදා. අපි හැමෝටම කරුණාංශලාගේ දුකමුල වේදනාව පිළිබඳව අලුතෙන් කවුරු පාඩම් උගන්නට අවශ්‍ය නැහැ. ඒ හැම දෙයක් පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා හිතාගන්න මිත්‍රවරුනි, පස්සල මැතිවරණ කොට්ටාසේ ජනතාව ඔබ සියලු දෙනාගේම මම ආයාචනා කරනවා, වෙනද රටඩිය උනන්දු වෙන්න. වෙනද රටඩිය පස්සර ලුණුබල කියන කොට්ටාස දෙකේ හැම ගෙදරකටම යන්න, හැම ගෙදරකටම හැම පවුලක්ම සම්බන්ධ කරගන්න. ජාති ආගම පක්ෂයේ පන්තිය තරාතිරම කියලා කිසිම කෙනෙක් කොම් කරන්න දෙපා. හැමෝම එකතු කරගන්න. අපේ ගමනත් අපි යන්නේ එක්ව ඉදිරියට, එකතු වෙලා ඉදිරියට. තනි ගමන් නැහැ, දෙන්නෙක් තුන්දෙනෙකුගේ ගමන් නෙවෙයි. මේක පවුලේ ගමනකුත් නෙවෙයි. අපි ළඟ පවුල් දේශපාලනය නැහැ, අපි ළඟ පවුල්වාදය නැහැ. අපි හැමෝම එක අරමුණකට සිටින. ඒ අරමුණ තමයි රට දිනවන ශක්තිමත් සංවර්ධනයක් උදා කරලා සංවර්ධනයේ ප්‍රතිලාභ සහ අරුමල මේ රටේ සියලුම දෙනාට බෙදලා, සියලුම දෙනාට බෙදියන ආකාරයේ සාධාරණ යුක්තිගරුක ක්‍රමවේදයක් නිර්මාණය කරනවා. මිත්‍රවරුනි, අපි හැමෝම එක්ව දකුණු පාය ඉදිරියට තබලා අපි අපේ ගමන යමු, රටේ ගමන ක්‍රියාත්මක කරමු. අපේ මාතෘභූමිය ශක්ති සම්පන්න, ජන සම්පන්න මාතෘභූමියක් ශ්‍රී ලංකාවක් බවට පත් කරමුයි කියලා ඔබලට යෝජනා කරමින් ඔබලා රැඳී සිටීම පිළිබඳව මගේ ස්තුතිය පුද කරමි. සියලු දෙනාම තෙරුවන් සරණයි, වණක්කම්, අස්සලාමු අලයිකුම්.